Vale. Hola, Bute. Api mic off කරගන්න කරුණාකරලාරි. අතරයි 30ට තමයි සුපුරුදු පරිදි අපේ දෙමළ පන්තියේ තියෙන්නේ. නමුත් ඌටේ ඊයේ ඇතිවෙච්ච ඒ කියන්නේ අර මේ උලංගයි අවුවයි තිබුණු නිසා අපිට කරන්ට් එක තිබුණේ නැහැ. හරි? කරන්ට් එක ඌටේ දැම්මයි ගානයි කරන්ට් එක එනකොට ඔන්නේ නිසා තමයි 7:30ට අපි පන්තිය පටන් ගන්න දාගත්තේ. මට තව පන්තියකුත් තිබුණා, ඒකත් කරලා තමයි ඔන්න දැන් 7:30ට අපි පන්තිය මේ ආරම්භ කරලා තියෙන්නේ පුතේ. මතක තියාගන්න පහේ ළමයි පාවසර කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ලේසි පන්තියක් නෙමෙයි. මොකෝ තව මාසෙ කීපයකින් ඕගොල්ලෝ 6 වසරට යනවා. තව මාස කීපයකින් ඕගොල්ලෝ 6 වසරට යනවා. එතකොට පුතේ මතක තියාගන්නේ 6 වසරට ගියයින් පස්සේ බොහෝ දේවල් අපිට වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඒ අලුත් වෙන එක විෂයක් තමයි ඕගොල්ලන්ට දෙමළ. සාමාන්‍යයෙන් පහේදී අච්චුපොතක් නැහැනේ. 6 වසරට ගියයින් පස්සේ ලොකු අච්චුපොතක් දෙනවා පුතේ. ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම අච්චුපොතක් හරි කප්පා සම්බන්ධලා වැඩ කරගෙන යන්න සිදු වෙනවා. ඒ නිසා තමයි පාස්රේණිය පන්තිය මම මුලින්දම්ම කියලා දෙමළ අකුරු වලින්ම යොදාගෙන, දෙමළ අකුරුත් පැහැදිලි කරගෙනම, දෙමළ වචන දෙමළ අකුරින්ම ලියාගෙන පන්තියේ කරගෙන යන හේතුව ඔබේ ඔබේ අනාගතය වෙනුවෙන් කියන එක අමතක කරන්න එපා. පැහැදිලිද? එහෙනම් අදත් අපි වැඩ කොටස් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පාස් ශ්‍රේණියට මම ටියුට් එකක් දාලා තිබුණා, වෙනම ටියුට් එකක්. පාවසරට ටියුට් එකට දාලා තිබුණේ ටියුට් එක මම. ඔකෝ පරණ ටියුට් එක තමයි ආයි ඔයගොල්ලන්ට ලැබිලා තිබුණේ. ඒ නිසා ටියුට් එකට මම ඔයගොල්ලන්ගේ WhatsApp group එකට පොඩි ටියුට් එකක් දාලා ඇති. මං කිව්වා ඒක ලියාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි, print out එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. අතන කරලා මයික් ඕෆ් කරගන්න අවශ්‍ය දේ පමණක් කතා කරන්න පුතේ. අද මමයි අලුතෙන් ආවේ. අලුතින් ආපු අයට ඉතින් එහෙමද? හොඳයි. ඔන්න ආගන්න පොඩ්ඩක්. විශේෂයෙන්ම ඔල දෙක අතට දීලා තියෙනවා ළමයා. කතාව පොඩ්ඩක් අපි නතර කරමු. කරුණාකරලා ඔබේ කතාව පොඩ්ඩක් නතර කරලා උදව්වක් දෙන්න. එතකොට තමයි මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් කරගෙන යන්න අපහසු වෙනවා. කරුණාකරලා ඔබේ මයික් ඕෆ් කරගෙන මට සහයෝගයක් දෙන්න පුළුවන් නම් හොඳයි. මයික් ඔන් කරන් ඉන්න කට්ටිය ඕෆ් කරගන්න. ආයිත් මම පැහැදිලි කරන්නම්. මැයි මාසයේ ටියුට් එක සම්බන්ධයෙන් පුතේ, මැයි මාසයේ ටියුට් එක මම මැයි මාසයේ ටියුට් එක පොඩ්ඩක් මේ තේ මිජ කියලා ඉන්න අනේ, එච්චර සිංහල තේරෙන්නේ නැතුවද මන් දන්නේ අප්පන්. මෙච්චර මේ කියන මයික් ඕෆ් කරගන්න කියලා ඔන් කරන් කෑ ගන්න අනිත් අයට කරදරයි. හරි, ඔන්න බලන්නේ පහේ ටියුට් එකක් ගෲප් එකට දාලා ඇති මම. එහෙම නේද? පුන්සරි පුන්සරි ගත්ත දේ ටියුට් එක මම කිව්වා පුළුවන් නම් ලියා ගන්න කියලා. හරි, ඔගොල්ලොන්ගේ මේ පාර කුරියර් එකකින් ආපු ටියුට් එක වැරදි. කුරියර් එකකින් ආපු ටියුට් එක වැරදි නිසා මම ටියුට් එකක් ඔයගොල්ලන්ගේ ගෲප් එකට දාලා ඇති. ගෲප් එකට දාලා ඇති ටියුට් එකක්. ඒ ටියුට් එක ලියා ගන්න කියලා මං කිව්වා. ගෲප් එකේ තියෙනවා ටියුට් එක. හරි, ඒ ටියුට් එක නැවතත් මම ගෲප් වලට දාන්නම්. නැවතත් ගෲප් වලට දාන්නම්. අද බලාගෙන පුරවගෙන යන්නේ. මොකෝ ඒ ටියුට් එක තමයි අද දවසේදී මම ඕගොල්ලන්ට
සාකච්ඡා කිරීමට සූදානමින් සිටින්නේ? හරි නේද? ගෲප් එකේ Sir? තියෙනවා. ගෲප් එකේ තියෙනවා ටිකුට් එක පුතේ. හරි. Excuse me, sir. ඔව් කියන්න. එකයි දාන්නකො, sir. හරි. හැම ගෲප් එකේම තියෙනවා පුතේ. හරියටම දිනේ මං කියන්නම්. ඒක තියෙන්නේ හරියටම දිනේ 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 මැයි මාසේ 10 වෙනිදට උඩින් තියෙන බලන්න. මැයි මාසේ 10 වෙනිදට උඩින් තියෙනවා. මැයි මාසේ 10 වෙනිදට පේපරේ උඩින්. ප්‍රින්ට් අවුට් එකක් ගත්තට කමක් නැද්ද? හරි ඕනනම් මං ආයි ගෲප් වලට දාන්නම් එක. ගන්නක ගන්න සර් පුළුවන් ප්ලීස්. විදිහට. ඉන්ටිවුට් එක තමයි සාකච්ඡා කරන්නේ. ඉක්මන් කරමු නේද? නැත්නම් අයි කාලය දානව නේද? එක දානව නේද සර්? අයි දැන් දාන්න දැන් දාන්න මගරි. මයික් ඕෆ් කරගන්නේ. බලන්න දැන් ඔගොල්ලෝ ඉන්න ගෲප් වල බලන්නේ. දැන් ප්‍රින්ට් අවුට් එකක් ගන්න එපා. මම සාකච්ඡා කරගෙන යන්නම්. පස්සුව ලියා ගන්න පස්සේ. හරි හරි. ටියුට් එකේ පළවෙනි එක තියෙන්නේ ශරීරයේ කොටස්. ටියුට් එකේ පළවෙනි එක තියෙන්නේ පුතේ ශරීරයේ කොටස් කියන පාඩම. හරි නේද? අපි එන ලියාගමු. සිංහල අකුරින් ලියාගෙන යන්න ශරීරයේ කොටස් ටිකක්. මම ඕගොල්ලන්ට ලබා දෙන්නම් ශරීරයේ කොටස් ටිකක් ලියාගෙන යන්න පුතේ. හරි. පළවෙනි එක ලියාගන්නේ නාකු දිව. අලුත් ඒවා ටිකක් දෙන්නේ. හරි. නාකු දිව. නාකු කියන්නේ පුතේ දිව. හැම ගෲප් එකටම වැටිලා ඇති ටියුට් එක. හරි. නාකු දිව. දෙක ලියාගන්නේ මූකු නාසය. මූකු නාසය. නාකු දිවේ. මූකු කියන්නේ පුතේ නාසය. නාකු දිවේ. මූකු නාසය. තුන්වෙනි එක ලියාගන්නේ කලුත්තු බෙල්ල. කලුත්තු. කලුත්තු ලියනකොට අර එළුවා ලියනකොට එන ලියන්න. කලුත්තු බෙල්ල. කලුත්තු කියන්නේ පුතේ බෙල්ල. කලුත්තු කියන්නේ පුතේ බෙල්ල. කලුත්තු බෙල්ල. ඊළඟට ලියාගන්නේ මාර්බු පපුවේ. මාර්බු පපුවේ. මාර්බු පපුවේ ශරීරේ කොටස්. මා ඒ බු මාර්බු කියන්නේ පුතේ පපුවේ. ඊළඟට ලියාගන්නේ. ඊළඟට ලියාගන්න පුතේ මාර්බු පපුවේ. ඊළඟට විරල් ඇඟිල්ල. විරල් ඇඟිල්ල.
විරල් ඇඟිල්ල විරල් ඇඟිල්ල විරල් ඇඟිල්ල ඊළඟට ලියාගන්නේ වෛරු බඩ වයන්නේ වා යයන්නට ඉස්පිල්ලේ රු වෛරු බඩ වෛරු බඩ වෛරු බඩ ඊළඟට ලියාගන්නේ වෛරු බඩ වෛරු බඩ ඊළඟට ලියාගන්න පුතේ හාල් කකුලේ හාල් කකුලේ මේ මැයි මාසේ ටියුට් එක ගෲප් එකට දාලා ඇති පුතේ ටියුට් එකක් මම දැනුත් දැම්මා බලන්නේ ටියුට් එක හරි මැයි මාසේට අදාළ ටියුට් එක හරි මැයි මාසේට අදාළ ටියුට් එක පුතේ හරි හරි දැන් ඔන්නේ ශරීරයේ කොටස් 8ක් අපි ලිව්වා ඒ ටික කියවනවා දිනුල දිනුල කියවන්නේ මයික්‍රොන් කරගෙන නාකු දිව මූකු නාසය කළුතු බෙල්ල මාර්ගු පපුව දිරල් ඇඟිල්ල වෛරු බඩ කාල් කකුල හොඳයි පොදු ස්ථානේ ලියාගමු වංගි බැංකුවේ පොදු ස්ථාන අංක එකේ වංගි බැංකුවේ වංගි බැංකුවේ ඊළඟට ලියාගන්නේ තබාලැහම් තබාලැහම් තැපැල් කන්තෝරුවේ තබාලැහම් තැපැල් කන්තෝරුවේ තබාලැහම් තැපැල් කන්තෝරුවේ තබාලැහම් තැපැල් කන්තෝරුවේ ඊළඟට මයිදානම් කොම්බු දෙකයි මයන්නයි කොම්බු දෙකයි මයන්නයි මයි දා නේ ඉම් මයිදානම් කියන්නේ පුතේ පිට්ටනිය මයිදානම් පිට්ටනිය මයිදානම් පිට්ටනිය ඊළඟට පාඩසාලේ පා දේ සා කොම්බු දෙකයි ලයන්නයි පාඩසාලේ පාසලේ පාඩසාලේ පාසලේ පාඩසාලේ පාසලේ පාඩසාලි පාසල ඊළඟට මලසල කූඩෙම් මලසල කූඩෙම් මලසල කූඩෙම් වැසිකිළිය මා ලේ සේ ලේ කූ මලසල කූඩෙම් වැසිකිළිය මලසල කූඩෙම් වැසිකිළිය ඊළඟට ලියාගන්න පුතේ ඊළඟට ලියාගන්නේ ඊළඟට ලියාගන්නේ බස් නිලයම් බස් නිලයම් බස් නිලයම් බස් නැවතුම් පොලේ බස් නිලයම් බස් නැවතුම් පොලේ බස් නිලයම් බස් නැවතුම් පොල හරි හොඳයි කො බලමු අපි සෙතුමි පොදු ස්ථාන ටික කියවන්න සෙතුමි
วังดีแบงกวดตาบาลแฮมแต่ไปฟาโตรวดไมดานังปิตเนียฟาดซาเลฟาเซเลมาลาชาลาคูเดมแต่ฟิกิเลียบัสมิเลียบัสเนวตุนโตเลഅതെ ഒന്നായി വെരി ഗുഡ് ഇലങ്ങട്ട് കേമ വറുകിട്ടിക്കലിയാകന്നെ പലവനിയേക്ക് സോറു ബാത്ത് പലവനിയേക്ക് സോറു ബാത്ത് സോറു ബാത്ത് ദേവനിയേക്ക് പാട്ട് സോറു കിരിബാത്ത് പാട്ട് സോറു കിരിബാത് പാട്ട് സോറു കിരിബാത് ഇലങ്ങട്ട് അപ്പേം ആപ്പേ അപ്പേം ആപ്പേ അപ്പേം ആപ്പേ ഇലങ്ങട്ട് ഇടിയപ്പേം ഇന്ത്യാപ്പേ ഇടിയപ്പം ഇന്ത്യാപ്പേ ഇടിയപ്പം ഇന്ത്യാപ്പേ ഇടിയപ്പം മറി ഇന്ത്യപ്പം കീഴിയാണിപ്പാ വരതി ഇടിയപ്പം ഇയണ്ണ ഇടിയണ്ണ ഇടിയപ്പം ഇടിയപ്പം ഇന്ത്യാപ്പേ ഇലങ്ങട്ടെ അപ്പം ആപ്പ് അപ്പം ആപ്പ് അപ്പം ആപ്പ് ഇലങ്ങട്ടെ കടലേ 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 ആ ദേ ഒമ്പു ദിക്കായി ലയണ്ണായി കടലി കടല് കടലി കടല് കടലി കടല് ഇലവിട്ടൽ യാകണ്ട വടൈ വാ കൊമ്പു ദിക്കായി ഡയണ്ണായി വടൈ വാ കൊമ്പു ദിക്കായി ഡയണ്ണായി വടൈ വടേ വടൈ വടേ വടൈ വടേ 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 ഇലങ്ങട്ട് ലിയാകണ്ണേ ഇലങ്ങട്ടേ ഇലങ്ങട്ട് ലിയാകണ്ണേ പയറു മുങ്ങട്ടെ പയറു മുങ്ങട്ടെ പയറു മുങ്ങട്ടെ പയറു മുങ്ങട്ടെ ഒന്നായി ഏതിക്ക് കിയവണ്ണേ ജേതിയ ഓ ജേതിയ കിയവണ്ണേ ആ സ്വരുബാത് പാട്ട് സ്വരുക്കിരിബാത് അപ്പം ആപ്പ് ഇടിയാപ്പം ഇടിയാപ്പ് ഓക്കെ അല്ലേ സോ അപ്പം കിഴക്കെ ദശരയാണ സാർ. അപ്പം ആപ്പേ ഓ ഇത് പക്ഷേ സർ തൂങ്ങനക്കടത്ത് അപ്പം തേല ആഹാ ഹസനക്കടത്ത് വേറെ അപ്പം തൂന്ന സാർ. അപ്പം അപ്പ് കടലേ കടല് വടേ വടേ പയറു മുങ്ങട്ടെ സാർ. ഓ അത് ശരീരം പറ്റിയോ സത്തും ജനെ കഥാകരണ്ണൈ സൂദാനമുണ്ണി സത്തും ജനെ കഥാകരണ്ണൈ സൂദാനമുണ്ണി ലിയാകണ്ണിക്ക്
अनिल लेना అనిల్ నేను కొట్టి ముహూర్త అన్నది అనిల్ లేనా ఈరంగటి యాగన్నే ఈరంగటి యాగన్నే యానే అలియా యానే అలియా యానే అలియా यानी अलिया इलगटे लिया करने पुली कोटिया ഈരങ്ങട്ടിലാകണ്ണേ പുലി പൊട്ടിയാട്ട് പസ്സിലാകണ്ണേ കരടി വലസ കരടി വലസ കരടി വലസ அரடி வலசா ஈரங்கட்டில் யாகண்டு புத்தே ஈரங்கட்டில் யாகண்ணே ஆமை இப்பா ஆமை இப்பா ஆமை யன்னே কম্বু দেখাই মায়ান নাই আমির জানি মায়ার দে কম্বু দেখাই মায়ান নাই আমি ইব্বা কম্বু দেখাই মায়ান নাই আমি ইব্বা ইলাঙ্গটা লিয়া গান্ডে পুতে ஈரங்கட்டில் யாகண்ணே பன்றி ஊரா ஈரங்கட்டில் யாகண்ணே பன்றி ஊரா ஈரங்கட்டில் யாகண்ணு புத்தே பன்றி ஊரா கீதை கிட்ட பாசேல் யாகண்ணு தவேகா சிங்கம் சிங்கையா சிங்கம் சிங்கையா சிங்கம் சிங்கையா சிங்கம் சிங்கையா சிங்கம் சிங்கையா ஈலங்கட்டில் யாகண்ணு புத்தே ஈலங்கட்டில் யாகண்ணே சிங்கம் சிங்கையா ஈலங்கட்டே புலி கொட்டி அழிவோ நீது புலி கொட்டி அழிவோ நீ சிங்கம் சிங்கையா நரி நரியா நரி நரியா හරි ඒ ටික කියවන්න අවස්ථාව බලමු
බලන්න කාගෙද මයික් ඔන් වෙලා තියෙන්නේ කියලා. අනිල් ලේනා යානෙයි අලියා පූනේ පුලි කොටියා කරඩි වලහා ආමේ ඉබ්බා පන්ඩ්‍රි ඌරා සිංගම් සිංහයා නරි නරියා. හොඳයි, අපි ඊළඟට පරවේගල්. පරවේගල් කියන්නේ පුතේ සතුන්, සොරි කුරුල්ලෝ. ලියාගන්න කිලි ගිරවා. කිලි ගිරවා. කිලි ගිරවා. ඊළඟට ලියාගන්නේ කාහෙම් කපුටා. කාහෙම් කපුටා. කාහෙම් කපුටා. කාහෙම් කපුටා. ඊළඟට ලියාගන්න පුරා පරවියා. පුරා පරවියා. පුරා පරවියා. ඊළඟට ලියාගන්නේ ඊළඟට පුරා පරවියා. ඊළඟට ලියාගමු මීන් කොත්ති. මීන් කොත්ති. පිළිඋඩුවා. මීන් කොත්ති. පිළිඋඩුවා. මීන් කොත්ති. පිළිඋඩුවා. ඊළඟට කොක්කු කොකා. කොක්කු කොකා. කොක්කු කොකා. කොක්කු කොකා. හරි බලන්න පුතේ, කියවන්න දෙන්නම් මම. මෙන්න මෙයා බලන්න කාගෙද මයික් ඔන් වෙලා තියෙන්නේ කියලා. ඉලි ගිරවා කාහම් කපුටා පුරා පරවියා මීන් කොත්ති පිළිහුඩුවා කොක්කු කොක්කා. අර ඊළඟට තියෙන්නේ විලையாட்டுக்கள் ක්‍රීඩා ටික. එහෙම නේද දිනුල? විලையாட்டுக்கள் ක්‍රීඩා ටික තියෙන ක්‍රීඩා. එක ලියාගන්නේ මට්ටෙයි පන්දු. මට්ටෙයි පන්දු. මට්ටෙයි පන්දු කියන්නේ පුතේ ක්‍රිකට්. මට්ටෙයි පන්දු ක්‍රිකට්. ඊළඟට ලියාගන්නේ කරප්පන්දු. කරප්පන්දු. කරප්පන්දු කියන්නේ වොලිබෝල්. කරප්පන්දු වොලිබෝල්. අරපන්දු වොලිබෝල්. ඊළඟට ලියාගන්නේ
ඊළඟට ලියාගන්නේ කරම්. කරම් කියන්නේ පුතේ කරම්. කරම් ඊළඟට ලියාගන්න පුතේ. ඊළඟට ලියාගන්නේ තව ක්‍රීඩාවක්. කාට්පන්දු. කාට්පන්දු. කාට්පන්දු කියන්නේ පුතේ. කාට්පන්දු කියන්නේ ෆුට්බෝල්. කාට්පන්දු කියන්නේ පුතේ ෆුට්බෝල්. හරි. කාට්පන්දු කියන්නේ ෆුට්බෝල්. හරි. ඊළඟට ලියාගන්නේ කූඩෙයි පන්දු. කූඩෙයි පන්දු කියන්නේ දැල් පන්දු. කූඩෙයි පන්දු කියන්නේ පුතේ දැල් පන්දු. කූඩෙයි පන්දු කියන්නේ පුතේ දැල් පන්දු. ඌඩේ පන්දු දැල් පන්දු. අරනේද මං හිතන්නේ ওই ටික ඇති ක්‍රීඩාවල. ක්‍රීඩා ওই ටික හොඳටම ඇති පුතේ ඔයගොල්ලන්ට. හරි. අපි එනම් ඔන්නේ තව විනාඩි 3-4කින් මීටින් එක කට් වෙනවා. කට් වෙච්ච ගමන්ම ලොග් වෙන්න එපා. හරි. මීටින් එක කට් වෙච්ච ගමන්ම ලොග් වෙන්න එක එපා. විනාඩි 5ක් ඉඳලා ඊට පස්සේ ලොග් වෙන්න. හරි. විනාඩි 5ක් ඉඳලා ඊට පස්සේ ලොග් වෙන්න. හරි. දැන් ඔන්නේ අපි ටියුට් එකේ ඊළඟ කොටස සාකච්ඡා කිරීමටයි සූදානම්. අපි බැලුවා පක්ෂීන්, සතුන්, ක්‍රීඩා, හැම වර්ගයේ, ඊළඟට ශරීරයේ කොටස්, මේ වගේ ගොඩාක් කොටස් බැලුවා. හරි. ඊළඟට තියෙන්නේ පුතේ ටියුට් එකේ. ටියුට් එකේ ඊළඟට තියෙන කොටස තමයි දරුවෝ ගැළපෙන සිංහල වචනය ලියන්න කියලා දාලා තියෙන්නේ. හරි. ලියාගන්නේ අම්මා අම්මා. අම්මා අම්මා. දෙක අප්පා තාත්තා. දෙවැනි එක අප්පා තාත්තා. ඊළඟට එතන චූටි අත්තකුරු වැරදීමක් තියෙනවා. එතන ඉන්න ඕන පුතේ අක්කා කියලා ඉන්න ඕන. අයන්න වෙනුවට උයන්න තියෙන්නේ. හරි. අයන්න වෙනුවට උයන්න තියෙන එක පොඩ්ඩක් හදාගන්න. අක්කා කියන්නේ පුතේ අක්කා. ඒක චුට්ටක් හදාගන්නේ. අක්කා කියන්නේ අක්කා. අක්කා කියන්නේ පුතේ අක්කා. ඊළඟට අන්නා කියන්නේ අයියා. අන්නා කියන්නේ අයියා. අන්නා කියන්නේ අයියා. අන්නා කියන්නේ අයියා. තම්බි මල්ලි. තම්බි මල්ලි. තම්බි මල්ලි. තංගෙයි නංගි. තංගෙයි නංගි. තංගෙයි නංගි. ඊළඟට වචන දෙකක් පාටෙන් ඇලයිරක් ගාගන්න තින්ට. ඇලයිරා තාත්තා. පාටන් කියන්නේ සීයා. තාත්තා කියන්නේ පුතේ සීයා. පාටන් කියන්නේ සීයා. තාත්තා කියන්නේ පුතේ සීයා. පාටන් කියන්නේ සීයා. තාත්තා කියන්නේ පුතේ සීයා.
பாட்டன் தாத்தா சீயா. இத விட்டு மாமா கியாண்டி புத்தே மாமா, மாமா கியாண்டி புத்தே மாமா, மாமா கியாண்டி புத்தே மாமா. இத விட்டு மாமி கியாண்டி நந்தா, மாமா கியாண்டி மாமா, மாமி கியாண்டி புத்தே நந்தா, மாமி கியாண்டி நந்தா. இலங்கிட்டு பெரியப்பா லுகு தாத்தா, பெரியப்பா லுகு தாத்தா, பெரியப்பா கியாண்டி லுகு தாத்தா. இலங்கிட்ட பெரிய அம்மா கியாண்டி லுகு அம்மா, பெரியம்மா லுக்கு அம்மா. சித்தப்பா கியாண்டி பாப்பா, சித்தப்பா, சித்தப்பா பாப்பா. ஏமனத்தா மேம கியாண்டி புலாம் புத்தி திக்கம லக்னு தரகண்ண சித்தப்பா கியாண்டி பாப்பா. மேன மேம மே சித்தப்பா கியாண்டி பாப்பா, சித்தப்பா, சித்தப்பா கியாண்டி பாப்பா, சித்தப்பா கியாண்டி பாப்பா, சித்தப்பா கியாண்டி பாப்பா. இலங்கிட்ட பலமோ உறவினர் நேதாயு, உறவினர் நேதாயு, உறவினர் நேதாயு, உறவினர் நேதாயு. ஆறு தங்கேட்டிக்கு கியவாண்ட பலமோ தினுல உடையின் ඉල්ලේ බලමු රණුගී. රණුගී කියවන්න උත්තර ටික. අම්මා අම්මා අප්පා තාත්තා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි තංගෙයි නංගී පාත්තල් තාත්තා සීයා මාමා මාමා මාමි නැන්දා පෙරියප්පා ලොකු තාත්තා පෙරියම්මා ලොකු අම්මා සිත්‍රප්පා බාප්පා ස ඔගයන්නේ සිත්තම්මා කියන එක කිව්වේ නෑනේ. සිත්තම්මා නෙවේ සින්නම්මා, පුංචි අම්මා. සින්නම්මා පුංචි අම්මා උරවි නර් නෑදෑයෝ. හොඳයි, ඊළඟ අවස්ථාවේ පුන්සරි පුන්සරි ගන්න බලමු. අම්මා අම්මා අප්පා තාත්තා අක්කා අක්කා අන්නා අයියා තම්බි මල්ලි